අපිට එක පැත්තකින් ප්‍රශ්නාර්ථයක් බවට පත්වලා තියෙනවා දේශපාලන මැතිවරණ වර්ෂයක් නිසා. ඥානසාර ස්වාමින් වහන්සේගේ භූමිකාව සමාජගත වුණොත් එහෙම සමහර විට තම තමන්ගේ අත්නෝමතික බඩවඩා ගන්න මේ රට ජාතිය පාවදෙන සමහර දේශපාලකයන්ගේ ඒ භූමිකාව ක්‍රියාත්මක කරගන්නට බාධාවක් වෙයිද කියන මාතෘකාව සමාජගත වෙලා තියෙනවා. එනිසා උන්වහන්සේ සිරගත වීමම හොඳයි කියන කාරණා මත සම්පින්දණය කරමින් සමාජගත වෙච්ච දේශපාලඥයෝ අද එළියට බැහැලා ඉතා හොඳින් තමන්ගේ භූමිකාව ක්‍රියාත්මක කරගෙන යන ස්වභාවයක් අපිට පේනවා. අද මම කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ දුර්ලභ වූ කෘතගුණ සැලකීමේ ක්‍රියාවද අපේ හාමුදුරුවරු උනත් අමතක කරලා තියෙනවා. උන්වහන්සේ අතපය දික් කරලා මේ රටට ජාතියට කතා කරලා කිව්වේ සත්‍ය හඬ. ඒ සත්‍ය හඬ වලලන්න බැරි බව සබහ දහම තුලින්ම අපිට පෙන්වලා දීලා තියෙනවා. අපේ නන්ද හාමුදුරුව මතක් කළා වගේ වනාත විල්ලුව සම්බන්ධ උන්වහන්සේ කතා කරේ 13-14 වර්ෂේ ඒවා රටට සමාජයට පෙන්වලා දුන්නා. අද අපිට පේනවා අපේ කලාපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාව පකිස්තානයේ අද කලාපේ ඉතාමත්ම භයංකාර යුදමේ පැත්තකට අද මේ ලෝකයේ ආසියාවේ අපේ කලාපය අද තල්ලු කරලා තියෙනවා. සමහරලාට මේ ප්‍රශ්නේ අපිටත් බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් අද ඒ බලපාන ප්‍රශ්නයට එදා 30 වසරක යුද්ධයෙන් බැටකෑ ජාතියක් විදිහට රණවිරුවෝ 27,000ක් පමණ මහ පොළොවට පස් වෙලා 14,000ක් පමණ අඳගලු බිහිරි ඒ රණවිරුවන් බවට පත් වෙච්ච රණවිරුවා වෙනුවෙන් හඬක් නැගපු ඥානසාර හාමුදුරුව අද සිරබත් කනවා. මේ වෙලාවේ මතක් වෙන්නේ මට නම් එළියේ ඉන්න ඕන අය ඇතුලේ ඉන්නවා, ඇතුලේ ඉන්න ඕන අය එළියට වෙලා ඉන්නවා. මේක තමයි අපේ රටේ දේශපාලන ආර්ථික ක්‍රියාවලිය බවට පත් වෙලා තියෙන්නේ.